ඉතින් අපි මේ සුවිශේෂ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. අපි ප්‍රියංක මහතා ඉන්නා මේ ස්ථානය පිළිබඳ හැඳින්වීමක් කරන්න. ප්‍රියංක මහතා මම මේ ප්‍රශ්නයක් අහුවොත් මේ ස්ථානයේ වැඩ ඉන්න මොන වගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ? මේ ස්ථානයේ සැමටම උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලාගේ පිහිට රැකවරණය, ඒ වගේම රහත් ධාතුන් වහන්සේලාගේ පිහිට රැකවරණය, ඒ වගේම සීවලී මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පිහිට රැකවරණය, මෙම ස්ථානයට අධිග්‍රහිතව වැඩ සිටින සියලුම දෙවිවරුන් ඇතුළු සෑම සියලු දෙනාටද මේ සර්වඥ ධාතුන් වහන්සේලාට අධිග්‍රහිත දේව මණ්ඩලය ඇතුළු සමස්ත දේව මණ්ඩලයේම ආශිර්වාදය ඔබ සෑම සියලු දෙනාටම ලැබේවා යන පිරිසුදු චේතනාවෙන් මෙතන ඇත්තටම කියනවා නම් අපි මෙතිතුමා මෙතන වැඩ ඉන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම මහා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම සීවලී මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම ලෝකයේ තිබෙන දුර්ලභ පූජනීය වස්තුන් මෙම ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. ඔබ තමුන් වහන්සේලාට දැක බලා ගන්න පුළුවනි. ඒ වගේම ධාතුන් වහන්සේලා සම්බන්ධව ඇත්තටම මම අද බලාපොරොත්තු වෙන්නේ අපි මෙතුමා මේ ඉතිහාසයේ ධාතුන් වහන්සේලාගේ ආශ්චර්යමත් භාවය අපේ සකල ලෝක බෞද්ධ ජනයාට පැහැදිලි කර දීමටත්, ඒ වගේම ඒ කරුණු කාරණාවන් අපි කොහොමද උන්වහන්සේලාට ගරු බුහුමන් දක්වන්නේ, උන්වහන්සේලාගේ ආශ්චර්යයෙන් මේ දේශයේ මේ මුළු ලෝකයටම සාන්තියක් උදා වෙන්නේ කොහොමද කියන පරමාර්ථය ඔබ තමුන් වහන්සේලාට පැහැදිලි කර දීම තමයි අපේ ඇත්තටම අපේ පරමාර්ථය. මොකද අපේ වැළලිලාගේ උරුමයන් අපේ උරුමයේ නාලිකාව තුලින් නැවත ඉස්මතු කර දීම තමයි අපේ ඒකායන බලාපොරොත්තුව. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මෙතන වැඩම ඉන්න ධාතුන් වහන්සේ කොහොමද ඉතිහාසයක් තියෙනවද? මෙතන වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගෙන් ඇත්තටම කියනවා පුතා මෙතන සෑහෙන ඉතිහාසයක් තියෙනවා. මේක පරම්පරානුගත ඉතිහාසයත් සහ බැඳිච්ච ධාතුන් වහන්සේලා තමයි මෙමෙ ස්ථානයේ වැඩ ඉන්නේ. ඒ වගේම මෙම ස්ථානයේ පිරිසුදුම නිකලෙස් සර්වඥ ධාතුන් වහන්සේලා, රහත් ධාතුන් වහන්සේලා, ඒ වගේම මේ පූජනීය වස්තුන් දිහා ඔබතුමාලට දකින්නකොට පේනවා ඇති මේ වගේ යම්කිසි පෞරාණිකත්වයක් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ධාතුන් වහන්සේලා ඒ ලැබිච්ච මම අවුරුදු 7 ඉඳලා තමයි ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නේ. ඒ වගේම පූජනීය ධාතුන් වහන්සේලාගේ පූජනීයත්වය, ඒ වගේම මෙම ධාතුන් වහන්සේලා ජාතික වෙසක් උත්සවයට වැඩම කරලා තියෙනවා. මේ වගේම ලොකු ආශ්චර්යමත් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ තමුන් වහන්සේලාටත් මෙතෙන්ට පැමිණුණාම දැනෙනවා ඇති යම්කිසි ආශ්චර්යමත් භාවයක් තමන්ගේ හිතට ගතට දැනෙනවා. ඒ වගේම දෙවිවරු වැඩම කරපු අවස්ථා ඒ සෑම සියලු දෙයක්ම අපි මේ උරුමයේ නාලිකාව තුලින් මේ ලෝකවාසී සෑම සියලු දෙනාටම දැක ගන්න ඇත්ත දේ දැක ගන්න අපි අවස්ථාව සලසලා දෙනවා කියන එක මම ඔබතුමාට මතක් කරන්න ඕන. ප්‍රියංවත්ත තව දෙයක් ඔබ අපිත් එක්ක කතාදී කිව්වා. මෙතන තියෙනවා ගුවා ඉතාමත් අති මේ දුර්ලභ දෙයක්. ලෝකේ කුඩාම මේකේ තැන්පත් වෙනවා ලෝකේ කුඩාම බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒ වගේම මේකේ තැන්පත් ඇත්තටම අති දුර්ලභයි. දැන් ගොඩාක් දෙනෙක් ඔය කඟ වේනා කිව්වට මොකද්ද කියලා දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඇත්තටම මේ කඟ වේනා අංග වශයෙන් හඳුන්වන්නේ මේ රයිනෝ අංගට තමයි කඟ වේනා කියන්නේ. ඉතින් මෙතන තැන්පත් කරලා තියෙනවා කඟ වේන අංගක්. ඇත්ත කඟවේන අඟක් තියෙනවා. ඒ වගේම මෙතන සුවිශේෂී බොහෝ දේවල් තැන්පත් කරලා තිනවා. ඒක මේ කොහෙවත් ගොඩක් දුරට කොහෙවත් ගියාට දැක බලා ගන්න නොලැබෙන ආශ්චර්යමත් දේවල්. දැන් ඔබතුමාලට අපිට සජීව පෙන්වන්න පුළුවන් මේ දේව ප්‍රතිමාවක වුණත් යම්කිසි ආශ්චර්යමත් භාවයක් තියෙනවා කියලා මම දැන් සජීවීව ඒ කියන්නේ මට සම්බන්ධ දැන් ඔකට්ටිය මට මේ වැඩසටහන කරනවා මිස මාත් එක්ක එහෙම ලොකු ගනුදෙනුවක් සම්බන්ධයක් නැහැනේ. අපි පුතෙක් ගෙනල්ලා මෙතනින් ඒ දැනෙන දේ සජීවීව අපිට දැන් කොහෙවත් දැන් අපි නාලිකා දැකලා තියෙනවා එහෙම Tamanට සජීවීව දෙයක් අපිට කවුරුත් පෙන්වන්නේ නැහැනේ. අත්දැකීම බෙදා ගන්න නැහැනේ. මගේ එහෙම දෙයක් නැහැ. මම ඒ අත්දැකීම සජීවීව මම කැමති මේ පුතෙකුට පෙන්වන්න. හැම ශක්තියක් තියෙනවා. ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒක Tamanට මේ සජීවීව Tamanට දකින්න පුළුවන්. ඒ වගේම මේ මොකද ලෝකේ මේ ධාතුන් වහන්සේලාට සම කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේලාගේ තියෙන බුද්ධ ශක්තිය, ඒ වගේම රාතන් වහන්සේලා තුල තියෙන ඒ ශක්තිය, ඒ වගේම මෙතන තව බලගත් බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ ධාතු ශක්තිය නිසා තමයි මේ හැම දෙයක්ම මට ලැබිලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ධාතුන් වහන්සේලාගේ ඒ ආශ්චර්යමත් සිදුවීම් අපිට කතා කරන්න ගියොත් අපිට දවස් ගාණක්වත් මේ වැඩසටහන හරියට මෙහෙවන්න කාලය මදි. ඉතින් ඇත්තටම අපිට කැමති මොකද අපි කැමති මේ උරුමය තුලින් අපේ ජාතික උරුමය මොකද බුදුරජාණන් වහන්සේ අපිව දැක්කා. උන්වහන්සේ දැකලා තමයි මේ සකල ලෝකවාසී සත්වයන්ට පතලා වූ මහා කරුණාව පෙරදැඩි කරගෙන තමයි මේ ධාතුන් වහන්සේලා මේ ලෝකවාසී සත්වයන් විඩුවෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් උන්වහන්සේ දායාද කරේ. ඉතින් අපිට වෙන මොනවත් ඕනේ මේ ධාතුන් වහන්සේලාගේ මේ බුද්ධ ශක්තිය තුලින්ම අපිට මේ රටත් ලෝකයත් සුවපත් කරන්න පුළුවන්. ඔව් ඉතින් මෙතෙන් දවසේ මටත් අර අමුතු ශක්තියක් මට දැනුණා. කියන්නේ මේ කඩේ පේනදී මගේ ඇඟ පවා මේ ඊඩියටලා මේ ඊඩියටලා වගේ තියෙනවා. ඔව් ඔබතුමාට මම ආරාධනා කරනවා මේ පිළිම වහන්සේලා තුලින් දැනෙන ශක්තියක් ඔබතුමාට යම් කිසි දෙයක් දැනෙනවද? මේක යම් කිසි බල මහිමයක් මෙතන තියෙනවද? දැන් අපේ කට්ටිය ගොඩාක් දුරට ඒක ප්‍රායෝගික වෙන්න එපා. නැත්තම් අපි නිකන් කියනවා කරනවා අර එහෙම තියෙනවා මෙහෙම තියෙනවා ඔහොම තියෙනවා මෙහෙම තියෙනවා කියලා. අපි ඒක දැන් ඔයාට අත්දැකීම ප්‍රායෝගිකව ලැබෙන්න ඕන. එතකොටනේ ඔයා විශ්වාස කරන්නේ. නැත්තම් මට ලැබිච්ච එකම ඔයාට විශ්වාස කරන්න බෑනේ. එතකොට මම කැමතියි ඔබතුමාව යොදව ගන්න ප්‍රායෝගිකව ඔබතුමාට දැනෙන අත්දැකීම පැහැදිලි කරන්න කියලා කියන්න. ඔබතුමාට දැනෙන අත්දැකීම මට දැනෙන එක නෙවෙයි, ඔබතුමාට කොහොමද දැනෙන්නේ කියලා. මේක මේ මෙතනින් ගත්ත අපි මේ සැවෙන්දරා තියෙන්නේ මේ නිකන් මේ සැවෙන්දරාන් ඔබතුමාට මේක නිකන් අල්ලගන්න කොහොම ඔබතුමාට මොනවද දැන් දැනෙනවද? මේක මට දැන් ඇත්ත දැනෙන නිකන් සැවෙන්දරා මම මෙතන මුලක් කිසිම මට දැනෙන්නේ නැහැ කිසිම දෙයක් සත්‍යයක් ගැඹුරලා තියෙන ඒ කිසි දෙයක් නැහැ නේ. උතන නිකන් මේ ඔය හොඳට බලා ගන්න පුළුවන් සැවෙන්දර මුලක් තියෙන්නේ. ඔව් හරි යන්න බලන්න. ඔව් ඔබතුමා මේ මේව අල්ලගන්න. ඉතින් ඔබතුමා ඔන්න අපේ ඔබතුමාට දැනෙච්ච දේ මොකද්ද? ඔබතුමාගේ ගතට ශරීරයට මොන හරි දෙයක් දැනුණද? ඇත්තටම මේ මම පළවෙනි අත්දැකීම ලබා ගත්ත මේ ගුරුවක් වංචාව නෙමෙයි කරන්නේ. ඒ සවන්දර මුල මේ තියෙන්නේ කිසි දෙයක් නැහැ. මේ කාන්දම කට්ටිය ඒ කාන්දම් තියන අර තියෙන නෑ නෑ ඒවා නෑ. එහෙම කිසි දෙයක් නැහැ. මේ මම ලං කරුව මේ සවන්දර මුල මන් දන්නෙත් නෑ ඒක පිළිමට ඇදිලා ගියා. ඒ කියන්නේ ඇදිලා යද්දි ඔකටේ පුරාණම් බලාගන්න අර කාන්දමකට ඇදිලා යන්නේ. ඒ වගේ ඇදිලා යනවා. කියන්නේ ඒ ශක්තිය මගේ ඇඟ පුරාම එනවා. කියන්නේ මේ ඇඟ පුරාම යනවා. මට ඒක මට හොඳ දැනෙනවා. ඒ යන ශක්තිය මට හොඳ ඒක හොඳ ආකාරයෙන් මට දැනෙනවා අතරම. ඔව්. එතකොට මේ වගේ තියෙන පෞරාණිකත්වය, ඒ වගේම මේ ධාතුන් වහන්සේලා තුල තියෙන ශක්තිය. එතකොට මෙතන සජීවීව දෙවිවරු වැඩම කරලා ඒ ආකර්ෂණය කරලා දැන් අපිට දේවාලයකට ගියත් ඒ දේවාලේ දේවල් අපිට අතගාලා මේ කොහොමද කියලා බලන්න දෙන්නේ නෑනේ. මම ඒකයි මම එහෙම කරන්නේ. එතකොට මම පෙන්වන්න මට ඕමනාවක් තිබ්බේ මේ තුල තියෙන ශක්තිය. මොකද දැන් අපි අපේ මිනිස්සු ඇත්තටම මේ අන්ධ විශ්වාසයෙන්නේ දුවන්නේ. ඇත්තටම අන්ධ විශ්වාසයෙන් දුවන්නේ. ඒකල්ලා ගිහිල්ලා නොයකොත් මේ වංචාකාරයන්ට කපටින්ට අහු වෙලා දැන් තියෙන දේවාල කඩ සම්ප්‍රදාය. ඔව් දේවාල කඩ සම්ප්‍රදාය දැන් ඒවත් ඇත්තටම මේ දාගෙන තියෙන්නේ මේ හම්බ කරගෙන කෑමේ පරමාර්ථයක් කරගෙනනේ. හරිද? මෙතන කිසිම දෙයක් ඔබතුමාලාට පේනවා ඇති පින් ගැට තියලා හම්බ කරගෙන සාත්‍තර කියන තැනක් නෙවෙයි. පළමුවෙන්ම කියන්න එපා ඒක. නැත්තම් කට්ටිය බලනවානේ මේ මොකද්ද මේ කින්ද මන්ද කියලා. එහෙම නෙවෙයි. මෙතන අපිට ඕමනාකමක් තියෙන්නේ මිනිස්යන් ආධ්‍යාත්මික වශයෙන් ශක්ති සම්පන්න කරන්න ආධ්‍යාත්මික වශයෙන්. මොකද අපිට ආධ්‍යාත්මික වශයෙන් අපි ශක්ති සම්පන්න වුණොත් තමයි අපිට විශ්වීය වශයෙන් අපිට ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට විශ්වයේ තියෙන ආකර්ෂණේ සබහ ධර්මයේ තියෙන ආකර්ෂණේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සබහ දහමත් එක්ක බද්ධ වෙලා සබහ දහමනේ උන්වහන්සේ මේ සබහ දහම ගැන තමයි කියන්නේ දැන් මේකත් මේක මත කියන්නේ අපේ හිටපු හෙළෙවත් මේක විශ්ව ශක්තිය කියන ගොඩක් ඇදලා ගත්ත දෙයක් නේ. ඔව් දැන් ඇත්තටම අපේ මහත්තයා දැන් ඇත්තටම අපි දැන් අද කාලේ යන්නේ මේ හෙළයන් කරපු දේවල් නේ බලන්න කරන්න යන්නේ. දැන් අපි මේ හෙළේ කරපුවා කියලා අපි රජ කාලේ කරපුවා කියලා තාමත් ලංකාව ඩොලර්ස් කියන රජවරු ඔව් ඒ රජවරු කරපු දේවල් නේ අපිට වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. අපිට අන්නේ ඒ ටික හරියට සංරක්ෂණය කරලා ඒ ටික මේවා කරත් අපිට මේ ලංකාව දියුණු කරන්න පුළුවන්. ඉතින් වැඩේ වෙලා තියෙන්නේ අපේ මහත්තයා ඒක තේරුම් බේරුම් කරගත්ත මිනිස්සු නැති එකයි. ඒක තේරුම් බේරුම් ගත්ත මිනිස්සු නැති එකයි. ඉතින් අපි දැන් ඇත්තටම කතා කරොත් එහෙම දැන් මේ හෙළයන්ගේ නිර්මාණ මම ඒකයි කිව්වේ මේ හෙළ ශක්තිවන්ත දේවල් හරිද? ඉතින් අපිට පෙන්වන්න පුළුවනි මේ තියෙන්නේ රාජ තරංගණී කියන ගල් තෙල් බෝතලේ. හරිද? දැන් මේකට ඔබතුමා මේ නිකන් අත තියලා බැලුවත් ඔබතුමාට තේරෙනවා යම්කිසි ශක්තියක් ඒ තුල ගමන් කරනවා කියලා. හරිද? එතකොට දැන් ඔබතුමා ගන්න බලන්න මේක එහෙට මෙහෙට ගමන් කරවලා පෙන්වන්න මට මොකද්ද දැනෙන්නේ ඔබතුමාට කියලා. ඔව් එතකොට ඒ තමයි හෙලයන් තුල තිබ්බ මේ සත්‍ය දේවල්. ඒ රාජතරංගේ තෙල්ල ගත්තොත් අර මං අහලා කියලා ඉර හඳ පුරාම. ඔව් දැන් මේකේ ගහලා තියෙනවා අපේ මහත්තයා මම පෙන්නන්නම් මේකේ ඇත්තටම මේ ඉර හඳ මේක මේ හෙලා කුරු වලින් ගහලා තියෙන්නේ ඉර හඳ පවතින තුරා බලයේ පවතී. මේ පැත්තේ තියෙන්නේ ඉර. මේ පැත්තේ තියෙන්නේ හඳ. ඔව් මේ තියෙන්නේ හඳ. හරිද? මේ ගල් වලින් කරපු තෙල් බෝතලයක්. මේක මේ තෙල් තියෙනවා ඇතුලේ. හරිද? මේ ඉර හඳ පවතින තුරා බලයේ පවතී. මේක මේ අක්ෂර වලින් කරලා තියෙන්නේ. කියන්නේ ඒක තිබ්බ අක්ෂර බ්‍රාහ්මී අක්ෂර වලින් මේ කරලා තියෙනවා. ඉර හඳ පවතින තුරා බලයේ පවතී කියලා තමයි මේ කොටලා තියෙන්නේ. ඉතින් මේවා මේ අපේ හෙළයෝ කරපු දේවල්. මේ වෙන කවුරුවත් කරපු දේවල් නෙමෙයි. දැන් ඉතින් අපිට කනගාටුවක් තියෙන්නේ එහෙම රටක් තමයි මේ දැන් ප්‍රපාතයට වැටිලා සල්ලි නැහැ කියලා මේ ලෝකයට හිඟා කණ්ඩ යන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. දැන් කවුරුත් මේ අපේ පියංගමත් රාජතරංගනේ තයිලේ හින්දන්නත් මම හිතන්නේ ගොඩාක් ඖෂධ ගන්න ඇති නෑ. ඔව් ගොඩාක් ඇත්තටම විශාල ඖෂධ ප්‍රමාණයන් මේකට ඒකාසු කරනවා. ඒවා ඇත්තටම වෙලාවල් ඒ හැම දෙයක්ම බලලා තමයි මේ දේවල් අපේ මුතුන් මිත්තු කරලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ ඖෂධ හඳුනා ගැනීම. දැන් ඇත්තටම සමහර ඖෂධ හඳුනන්නේ නෑ. ඒවා විනාශ කරලා දාලා තිනවා. සමහර ඖෂධයන් දන්නේ නෑ. ඒවා වෙලාවල් කාලවල් ඒවා අරගෙන තමයි මේ තෙල් බෙහෙත් ඒවා හිඳලා තියෙන්නේ. පරණ හෙලයන් මේ විශ්වයේ තියෙන ශක්තිය තමයි මේවට කවලා තියෙන්නේ. මේ ඖෂධ ගුණයන් ඒ වගේ විශ්වයේ තියෙන ශක්තියින් තමයි මේවා කවලා මේවා කෙනෙක් පලඳ ගත්තාම එතකොට ඒ ලැබෙන ආකර්ෂණීය භාවය ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම එකතු කරලා තමයි මිනිස්යාට යහපතක් කිරීම. මේකෙන් මේ කාටවත් මේ අයහපතක් නෙවෙයි යහපතක් කිරීම තමයි පරමාර්ථය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හෙළයෝ ආගම දහමින් ඒ වගේම මේ දේවල් වලින් බොහෝම ශක්ති සම්පන්න જાතියක්. දැන් මේවා විනාශ කරලා මේවට පහර ගහලා මේවා ගැන දන්නේ නැහැ. මේවාගේ ශක්තියින් අඳුරන්නේ නැහැ. දැන් වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමනේ. මේ ගොඩාක් බොරුනි සමාජගත කරන්නේ. හරිද? ඇත්තටම රාජතරංගනේ මේ තෙල හිඳිලා කියලා බොරු දේවල් තමයි සමාජගත කරන්නේ. ඔව් සමාජගත කරන්නේ. ඒ කෙනෙක් දැන් මේ කඟ වේ නගත්තිය මේවට දාන ඖෂධයක්වත් දන්නේ නැහැ. දැන් මට පෙන්වන්න පුළුවනි මෙතන අර තියෙන කඟ වේ නංග. හරි ඕන කෙනෙකුට දැක බලා ගැනීමේ අවස්ථාව ඒ වගේම මේ තෙල් වල තියෙන ශක්තියින් පිළිබඳව මේ අපිට දැන හඳුනා ගන්න පුළුවන්. මේ ඔක්කොම මේ ධාතු මන්දිරයේ තැන්පත් කරලා තියෙනවා. අපි අලුතෙන් දැන් අපේ මන්දිරයේ කෞතුකාගාරය අපි ගොඩනගාගෙන යනවා. එතකොට මේ සුවිශේෂී දේවල් අපි උරුමයේ නාලිකාවත් එක්ක ඔබතුමාලා රැඳී ඉන්න අපි දිගටම ඇත්තදේ ඇති සැටියෙන් අපි පැහැදිලි කරලා විග්‍රහ කරලා සත්‍ය පෙන්වීම තමයි මේ හෙළයාගේ තිබ්බ ශක්තිමත් භාවයේ ආශ්චර්යමත් භාවයේ සමාජගත කිරීම තමයි අපේ ඒකායන අරමුණ. ඒ වගේම විශේෂයෙන්ම උතුම් වූ සී සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව රහත් ධාතුන් වහන්සේලා පිළිබඳව ඒ වගේම ධාතුන් වහන්සේලා වඩිනවද ඒ වඩින්නේ කොහොමද? ඒ ධාතුන් වහන්සේලා වරිද්දි සජීව අත්දැකීම් අත්දැකීම් මේ මෙතන වැඩේ ඉන්න ධාතුන් වහන්සේලා වෙනම වැඩේ ඉන්නව. ඇත්තටම වඩිනවද? මේකත් සමාජයේ ප්‍රශ්නයන්නේ. සමහරු කියනවා එහෙම වඩින්නේ නැහැ. එහෙම වඩින්නේ කොහොමද? ඉතින් ඒ සෑම දෙයකටම අපි ඉදිරි වැඩසටහන් වලදී පිළිතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා සාක්ෂි සහිතව. ඒක තමයි ඒතර මේ විදිහම තමයි එළිය තියෙන අර හෙලයන්ගේ ඒ කාලේ පාවිච්චි කරපු ඖෂධ ටික. ඒතර මේ බෙහෙත් අරකට ඒවත් අපිට අඳුනගන්න පුළුවන්. ඒවත් අපිට අඳුන්න ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවනම් දැන් හෙලයන්ගේ තිබ්බ ඖෂධ තමයි ප්‍රධාන වශයෙන් අපිට ගොඩාක් ඖෂධ වර්ග තියෙනවා. එතකොට කළු කොහිල, කළු කොමාරිකා, ඊට පස්සේ කළු කහ, කළු ඉඟුරු, රුද්‍රාක්ෂ ඒ වගේම විශේෂ ශක්ති තියෙන දුටු සතුටු නාරිලතා ඒ වගේ විශේෂ ඖෂධයන් වර්ග ඒ වගේම අපේ හෙලයන් භාවිතා කරපු විශේෂ තෙල් බෙහෙත් වර්ග ඒ වගේ තියෙන ශක්තියින් මොනවාද ඒ සෑම දෙයක් පිළිබඳව සාකවල ගමන් කරන ශක්තියින් ඒවට දෙවිවරු ආකර්ෂණය වෙනවද ඒ වෙන්නේ කොහොමද ඒවා අපි සජීවීව මේක බලන මේ උරුමය නාලිකාව බලන මේ අපේ ප්‍රේක්ෂකයන් එක්ක අපි බෙදා ගන්න කටයුතු කරනවා ඉදිරියට. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ ඔබතුමාලාට බොහෝ ආශ්චර්යමත් දේවල් ඉදිරියට දැක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සුවිශේෂී ස්ථානේ මම උඩදී පාසව සුවිශේෂී පුද්ගලයේ සුවිශේෂී ස්ථානයක් පිළිබඳ අපි අද කතා කරන්න කියලා. ඉතින් ඔය කට්ටිය සජීව අත්දැකීමක් මම බෙදාගත්තා. ඇත්තටම මාන ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යංග මහත්තයා ඔව් දැන් අර මෙතන ඉදිවෙන් පවතින දෙයක් තියෙනවා මේ ඉදිවෙන් පවතින බුද්ධ මන්දිරය දාද මන්දිරය ආ කෞතුකාරයි මේ හැර පොඩ්ඩක් මේ ඔව් ඒක ඒ වගේම පුතා දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා මේක නිර්මාණය කරලා තියෙන්නේ සුවඳවත් ලී වලින් මේකේ ඇත්තටම කියනවා නම් මේකේ මේ ලී තියෙනවා මේ තියෙන්නේ අගිල් කියන ලීය ඉතින් අතවදී පියංග මහත්තයා අපිට කිව්වා මේ මේ ස්ථානයේ හෙලයන්ගේ විසින් පාවිච්චි කරපු ආහාර දේවල් ඖෂධීය දේවල් මේ ස්ථාන දැක බලා ගන්නවා. ඉතින් මගේ පසකින් පේන්නේ කළු කොහිල ශාකය. ඉතින් මේ කළු කොහිල ශාකය සහ මේ ස්ථානයේ ඉතාමත් දුර්ලභ ඖෂධ වර්ග එහෙම නැත්නම් ආහාර හෙලයන්ගේ ආහාරට ගත්ත දේවල් පිළිබඳ විස්තරාත්මක වීඩියෝක් උරුමේ නාලිකාවෙන් ඔබ වෙත ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතනින් ඉඳන් මතක් කරන්නම් උරුමේ टीवी यूट्यूब नाल सब्सक्राइब करें तो सब्सक्राइब करना बेल आइकन ने क्लिक कर मेवनी सुविशेषी वीडियो उभयत गेन बरापोते मेते इंदा अभी समूगन्नवा सीरम दाट तिरुवन सन्नाई रावणप्पा चिपिटाई जय हिंद जय मेवा